ලාභ ප්‍රයෝජනයක් ලැබෙනවා නම් ඒකට ගොඩක් අය ඒ දේ ලබා ගන්න එතනින් එහාට දේවල් කරන්න පෙළඹෙනවා. ඒතර මෙන්න මේ දුර්වලකම මිනිස් දුර්වලකම තමයි අත්‍තරම මෙන්න මේ වංචාකරුවෝ අල්ලන්නේ. ඒතර ඒගොල්ලෝ කරන්නේ යම්කිසි මැසේජ් එකක් එවනවා, මෙන්න ඔයාට යම්කිසි ටෑග්ගක් දිනලා, එහෙම නැත්නම් ඔයාට යම්කිසි මුදල්ක් හිමි වෙන්න තියෙනවා. මේක අරගන්න නම් මෙන්න මේ තොරතුරු ලබා දෙන්න. එතකොට ගොඩක් වෙලාවට දැන් තමන්ට දෙයක් ලැබෙනවා කියන දේ මත ගොඩක් අය පෙළඹෙනවා. එතනට අවශ්‍ය තමන්ගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ඒ වගේ තොරතුරු ලබා දෙන. ඒ වගේම මුදල් තෑග බැර කරන්න ඊට පස්සේ ඒගොල්ලෝ ඉල්ලනවා තමගේ බැංකු ගිණුමේ විස්තර, ගිණුම අංකය සහ ඒ විස්තර ලබා දෙන්න කියලා. එතකොට ඒ විස්තරත් ලබා දුන්නට පස්සේ ඒ වංචාකරුවන්ට පුළුවන් වෙනවා ඒ බැංකු ගිණුම විස්තර යොදාගෙන. හැබැයි තව දෙයක් මතක තියාගන්න ඕන, බැංකු ගිණුමේ විස්තර තිබූ පළියට ඔබේ බැංකු ගිණුමින් කිසිම දෙයක් වංචා කරන්න හෝ මුදලක් ලබා ගන්න බෑ. ඒ මොකද ඕනම බැංකු ගිණුමක් දැනට තියෙන පේමන්ට් ඇප්ස් වලට වගේ කනෙක් කරනකොට එතනදී අනිවාර්යයෙන්ම බැංකුවෙන් ඒ account එකේ හිමිකරුව, බැංකු ගිණුමේ හිමිකරුවව තහවුරු කරගන්න OTP අංකයක් යැවෙනවා, one time password එක. ඒතර මෙන්න මේ one time password එක නැතුව කාටවත් වංචාවක් කරන්න බෑ. ඒ OTP අංකේ වංචාකරුව ලබා ගන්නේ කොහොමද? එතනදී ඒගොල්ලෝ පාවිච්චි කරනවා අර මිනිස් දුර්වලකමම. ඒතර ඒගොල්ලෝ කියනවා, හරි ඔයාට අපි මෙන්න මේ මුදල් තෑග්ග දාන්නයි යන්නේ. මුදල් තෑග්ග දාන්න නම් අපි දාන්න හදනකොට ඔයාට OTP එකක් එයි, යන්නේ OTP එක අපිට ලබා දෙන්න කියලා. එතකොට දැන් අර වංචාවට ලක් වෙන කෙනා මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඌට එකපාරටම SMS එකක් තමයි එන්නේ OTP අංකයක් එක්ක. ඒ කෙනා අර තෑග ලබා ගැනීමේ අරමුණ ඇතිව ඒ OTP අංකේ ලබා දෙන්න පෙළඹෙනවා. එතකොට අර වංචාකරුවන්ට පුළුවන් ඒ අර පුද්ගලයාගේ බැංකු ගිණුම ඔවුන්ගේ දැජ්ජංකම දුරකථනයක තියෙන පේමන්ට් ඇප් එකකට කනෙක් කරගන්න, සාර්ථකව කනෙක් කරගත්තට පස්සේ එයින් මුදල් ගනුදෙනු සිද්ධ කරගන්න පුළුවන් ඔවුන්ගේ වෙනත් බැංකු ගිණුමකට. මෙන්න මේක තමයි ගොඩක්ම වෙන පුළුවන් මුදල් වංචාව මේ වෙනකොට. තව ඉන්සිඩන්ට් එකක් මම කියන්න, OTP එක ගන්න ඉතින් අපි හිතමු ලොරියක් විකුණන්න දාලා තියෙනවා. කෙනෙක් කියනවා මම 50,000ක් දැන් ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරනවා, ඔයාට දැන් මට බැංකු විස්තර ටික එවන්න. ඉතින් අර ඔක්කොම එයාගේ නම, බැංකු විස්තර, මේ කියපු සියලුම ඩේටා ටික අර කෙනාට දෙනවා මේ වාහනේ ගන්න. ඊට පස්සේ ගෙන මම මුදල පේ කරන්න මගෙන් අංකයක් ඉල්ලනවා, මෙන්න මේ අංක හතර මට එවන්න. ඉතින් කිව්ව ගමන්ම අර බැංකුවෙන් එන OTP අංකය අර පුද්ගලයා ලබා දෙනවා. විනාඩියක් වගේ ඇතුළත මුළු බැංකු account එකේම තියෙන රුපියල් ලක්ෂ ගාණක් වෙනත් ගිණුමකට බැර කරගෙන තියෙනවා ඒ පේමන්ට් ඇප් එක හරහා. ඉතින් විශේෂම දේ මේක ගැන දැනුවත් වීම සහ කිසිම වෙලාවක OTP අංකයක් කියලා එකක් කාත් එක්කවත් ෂෙයා කරගන්න නරකයි.